මම අක්කර හතරක් විතර වගාව කරලා තියෙනවා. ඒ අක්කර හතරෙන් මේ දඟර රෝගෙකුයි මේ බල්බ කුණු වීමයි දෙකක් තියෙනවා. ගිය අවුරුද්දේ අපි කාබෙන්ක පොහොර නොදමා කරේ. ඊට පස්සේ මේ පැරේ කාබෙන්ක පොහොර දාලා කරා. ඒකෙන් අපිට සාර්ථකයක් තියෙනවා. මොන දෙයක්ද කියලා හිතාගන්න බෑ මේ ඉතින් මේක ලොකු හානියක් වෙලා තියෙනවා. බිම් සැකසීම සහ කාබනික පොහොර යදා බිම් ආලා හි දෙකක් විතර ආන්න ඕන. ආලා පාති දාන්න ඕන අඟල් 6 සීමාව දාලා හදන්න ඕන. ලොකුලුණු වගාව කියන්නේ මේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි මහත්තුන්ද ප්‍රධාන මේ වගාවේදී තියෙන ප්‍රධානම රෝග කීපයක් තියෙනවා. ඒ ගත්තහම පළවෙනිම එක තමයි ලොකුලුණු වගාවේ මේ බල්බ කුණීම කි. ගොවි මහත්තුරු නිතරම කතා කරලා කියන්නේ කොළ කහ වෙනවා, කොළ අග්ගිස් පිච්චෙනවා, ඊළඟට මුල නැහැ කියලා. ඒත් වශයෙන්ම මේක බල්බ කුණීම කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ බල්බ කුණීමට ප්‍රධාන වූ හේතු තියෙනවා. විශේෂයෙන්ම මේ තැන්වලදී දිලීර හානි තමයි මෙතන තියෙන්නේ. එතන දිලීර හානි එන්නත් මේක යම් කිසි ප්‍රමාණයකට තිබුණාට මේක වැඩි වෙන්න වූ ප්‍රධානම හේතු කාරණා කීපයක් තියෙනවා. ඒකෙන් තියෙන පළවෙනිම කාරණේ තමයි අපේ ගොවි මහත්තුරු ඉදම් සකස් කරගන්න එක. ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ සමහර වෙලාවට. සිද්ධ කරගත්තත් සමහර අවස්ථාවලදී මේකදී හරවන ජලය හින්දා ජලය හැරීමේදී විශාල ගැටලු ඇති වෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම මේ බල්බ කුණීම ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන්ම මේවා තියෙන්නේ වතුර නතු පිටින් හරවන ඉඩම් වලදී තමයි. විශේෂයෙන්ම කුඹුරු ඉඩම් වල බහුලවම තියෙන ලක්ෂණයක් මේක. ඉස්සලාම දකින්න තියෙන්නේ කොළ අග්ගිස් කහ වෙනවා, එකලා වේලිලා යනවා. ඊළඟට ටික දවසකින් බැලුවෙන් පස්සේ සම්පූර්ණ ගහම හම් වෙලා යනවා. දැන් කාබනික පොහොර භාවිතා නොකරන ඉඩම් වල කාබනික ද්‍රව්‍ය අඩු හින්දා අනිවාර්යයෙන්ම මේ අග්ගිස් පිලිසීම සිද්ධ වෙනවා. හේතුව කාබනික ද්‍රව්‍ය තිබුණා නම් මූල මණ්ඩලයේ වර්ධනය එකට ලෙඩ රෝග ගොඩක් අඩු වෙනවා. හේතුව අර දිලීර වර්ග සම්පූර්ණයෙන් මර්ධනය වෙනවා. දහය අඟුරු ඒ වගේම ගොම පොහොර වගේ දෙයක් භාවිත කරනවා. නමුත් මෙතනදී තද අවුවට සමහර මූල මණ්ඩලය විනාශ වෙලා තියෙන හින්දා තද අවු අවස්ථාවේදී සම්පූර්ණ මේ අග්ගිස් පිලිසීම තියෙනවා. ඒතකොට ඒ කියන්නේ මූල මණ්ඩලයට හානි වීම තමයි විශේෂයෙන්ම මෙතන මේ තියෙන්නේ. ඒක පැහැදිලිව පේනවා. ඊට පස්සේ අර ගලවලා අරන් බැලුවොත් එහෙම මල් වගාවේදී බීජ නිෂ්පාදන වගාවේදීත් තියෙනවා. බල්බ වගාවේදීත් මේ වගේ බල්බ කුණීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුල් වලට පාදස්ස කොටසට හානි කරගෙන පස්සේ කොළ කහවීමක් සිද්ධ වෙනවා. ඒකම තමයි සමහරලාට මේ බල්බේ එකක්වත් මුල් නැතුව සමහරලාට තියෙන්න පුළුවන්. නමුත් මුල් නැති වෙනකොට මේ බල්බේ වටින් සමහරලාට මුල් දාන්න පටන් ගන්නවා. ඒකම තමයි මේ දිලීර නිසා සම්පූර්ණ මේ මුල් ටික සම්පූර්ණයෙන් මැරිලා බල්බේ කුණු වෙලා යන්න පුළුවන්. මේකට හේතු තියෙනවා ගොඩක්. පළවෙනිම එක තමයි මේ දිලීර වලින් වර්ග කීපයක් තියෙන එක දිලීරයක් නෙමෙයි. මේ ගහේ සමහරලාට එක කොළයක් කහ වෙන්න පුළුවන්. ඒ කහ වෙනවයි කියලා කියන්නේ එක පැත්තකට දිලීරේ හැදුනෙන් පස්සේ ඊළඟට හැම මුල කොටසට සම්පූර්ණයෙන්ම හැදුනෙන් පස්සේ සම්පූර්ණයෙන්ම ගහ කහපාට වෙලා මැරිලා යනවා. ගලවන කොට සම්පූර්ණයෙන් පහසෙන්ම ගැලවිලා යනවා. එතකොට මෙන්න මේකට අපේ මේක විශේෂයෙන්ම මේක දිලීරයක් මේක ටිකක් අපහසුයි පාලනය කරගන්න. එහෙමනම් මේකට විධිමත් වූ ක්‍රමයක් තියෙනවා. කාබනික පොහොර දාපු ඉඩමක මේ පිච්චීම එහෙම දකින්න හම්බෙන්න ඒකාකාරී වගාවක් දක්නට හම්බෙනවා. විශේෂයෙන්ම පළවෙනි එක තමයි හොඳට ඉඩම සකස් කරන්න ඕන වතුර හරවනකොට එක හා සමානව. ඊළඟට වතුර පාත්ති යට නොවෙන්න පුළුවන් තරම් හරව ගන්න ඕනේ. ඊළඟ එක දෙවෙනි එක තමයි ගොවි මහත්තුරු මේ පැල හිටවනකොට මේක සාමාන්‍යයෙන් පැල කාලෙත් තියෙනවා. පැල කාලේ ඉඳලා සාමාන්‍ය දින 45 විතර වෙනකන් අලේ වර්ධනය වෙන කාලේ ඉඳන් ප්‍රබල වෙනවා. එහෙමනම් මෙන්න මේකට මූලිකව කරන්න තියෙන්නේ පැල ගලවලා හිටවනකොට මේක දිලිරනාශක ගිල්ලලා තියලා පළවෙනියෙන්ම පැල හිටවන එක. ඊළඟට එක වතුර සපයනකොට මේක ජල පාලනය වැදගත්. එහෙමනම් අනවශ්‍ය විදිහට ලොකුලුණු වගාවට ජලය අවශ්‍යයි පසේ තෙතමනේ විතරයි. අධික විදිහට වතුරෙන් යට වෙන්න ඕන නැත්නම් අධික විදිහට වියලෙන්න හොඳ නැහැ. එහෙම වෙනවනම් මේ රෝගී තත්ත්වයන් සම්පූර්ණ වැඩි. මම ඉස්සලා කිව්ව විදිහට මේක දිලීර වර්ග
තුන හතරකින් හැදෙන්න පුළුවන්. එතකොට මේ වර්ගය අනුව සමහරලාට වෙනස් වෙනවා. ගොඩිඩම් වල කුඹුරු ඉඩම් වල ඒ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා වතුර අඩු වුණත් සමහරලාට යන්න පුළුවන්. ඒ වතුර අඩු වෙනවයි කියලා කියන්නේ සමහරලාට එකාකාරී නැති ඉඩම් වල සමහර තැන් වල යට වෙන වතුරින්. යට වෙනකොට එතන සමහර වෙලාවට සියලු ද්‍රව්‍ය ලවණ ගතියන් එකතු වෙලා මුල් ටික මැරෙන්න පුළුවන් එක අවස්ථාවක. අනිත් එක දිලීර වෙන්න පුළුවන්. ඒ හින්දා මේක ක්‍රමවත් වූ වැඩපිළිවෙලක් තියෙනවා. විශේෂයෙන්ම මේකට දිලීරනාශක පාවිච්චි කරනවා නම් දිලීරනාශක පාවිච්චි කරනොත් මූලිකව මේ කහ වෙලා පැල කහ වෙලා තියෙන සියල්ලම පසුත් එක්ක මොන හරි භාජනයකට ඇරගෙන මේක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා ඉවරලා තමයි මේ පස තෙත් කරන්න ඕනේ දිලීරනාශකේ. මේ සඳහා අපිට වෙළඳපළේ ගන්න තියෙන හෝමයි, තිරාම්, ටොක්සින් වගේ දේකින් පස හොඳට තෙත් කරන්න පුළුවන්. හැබැයි මේ එකක් තියෙනවා මේක හැදුනෙන් පස්සේ ආයෙ කරලා වැඩන්න. නමුත් මේකට පළවෙනිම එක තමයි ජල කලමනාකරණ හරියට තියෙන්න ඕනේ. මොකද පළවෙනි එක අර ඉස්සෙල්ලා කිව්ව විදිහට සාමාන්‍ය පාත්‍යයක් හදනකොට මේ පාත්‍ය උස ප්‍රමාණය වැදගත්. කාණු නිගම්රියන් තිබ්බොත් මම හිතන්නේ ඉක්මනින් වේලෙන්න වතුර හැරෙව ගමන්ම ආපහු වේලෙන්න ඕනේ. ඒ වගේම තමයි දිගටම වේලෙන්නත් හොඳට. ඒ හින්දා විශේෂයෙන්ම පාත්‍ය කුඹුරු වල කරන පාත්‍යක උස අඟල් 4ක් 6ක් උසට තියෙන්න ඕනේ. ඊට පස්සේ වතුර හැරෙව ගමන් ආපහු වතුර බහලා යන්න තියෙන්න ඕනේ. වතුර බහලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ බල්බ කුණීම ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මොකද මේක පාලනය කරන්න අමාරු. මේක තමයි දින ප්‍රධානම ගැටලුව ගොයි මහත්. ලොකුළුණු වගාවේ ඊළඟට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගොයි මහත්තුරු මේක හඳුන්වනවා දඟර රෝගය කියලා. මේක සාමාන්‍යයෙන් වගාවේ බල්බ වගාවේ පැල අවස්ථාවේදී ඇතිවෙන මේ දඟර කියලා කියන්නේ මේක ඇන්ත්‍රැක්ස්නෝස් රෝගේ මූලික අවස්ථාව. ඇන්ත්‍රැක්ස්නෝස් ආරම්භ වුණෙන් පස්සේ සාමාන්‍ය මේ ගහ සුදු මැලි වෙලා දඟර ගිහින් සම්පූර්ණයෙන් වර්ධනය යන හිටිනවා. ඒ වගේම තමයි මේ කඳ කොටස පැහැය සම්පූර්ණයෙන් සුදු පැහැයට වගේ හැරෙනවා. ඊට මේක තමයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඇන්ත්‍රැක්ස්නෝස් එක දිලීරය හැදුනෙන් පස්සේ ගහ හැදීමක් නැහැ. මේකෙදි විශේෂයෙන්ම කරන්න තියෙන දෙයක් තමයි මේකෙදි අපිට පළවෙනි එක තමයි හොඳම බීජ තෝරගන්න. පහුගිය කන්නේ ඇන්ත්‍රැක්ස්නෝස් හැදුණු වගාවකින් බීජ ගත්තොත් ආයි නැවත එන්න පුළුවන්. ඒ වගේම පසේ තෙතමනේ වැඩි වුණොත්, ඒ වගේම අඳුරු කාලගුණය තිබුණොත් අනිවාර්යයෙන්ම මේ தත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒකම මේ தත්ත්වය අපි ජල පාලනයේදීත් පාලනය කරගන්න පුළුවන්. වතුර හරවනකොට මේ රෝගී ශේෂ්ත්‍ර හරහා ජලය ගියොත් අනිවාර්යයෙන්ම ඇන්ත්‍රැක්ස්නෝස් හැදෙන්න පුළුවන්. ඒ හින්දා මේක අපි අඳුනා ගන්න ඕනේ මේ தත්ත්වය. ඒ හින්දා මේකෙන් ආයේ නැවත බල්බයක් හදාගන්න බෑ. ගොයි මහතුරු අනිවාර්යයෙන්ම කළ යුතු දේ මේ රෝගේ හැදුනොත් අනිවාර්යයෙන්ම පැලය ගලවලා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න ඕන කොහොමද පසත් එක්ක. මේක හරහා මේ හැදින රෝගේ හැදුන ශේෂ්ත්‍රයක් හරහා ආපහු ජලය ගියොත් සම්පූර්ණයෙන් බෝ වෙන එක වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැල ටික පසුත් එක්ක ගලවලා ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කරලා ඉවරලා අපිට පුළුවන් මේ සඳහා භාවිතා කරන්න විශේෂයෙන්ම දිලීර නාශක. හැබැයි මේ දිලීර නාශකට වඩා ඉතාම වැදගත් වෙන්නේ අපි හරවන ජල පාලනය. ලුණු වගාවට බල්බ කුණීමට වගේම මේකටත් මේ රෝගයටත් වැදගත්ම දෙයක් වෙන්නේ ජල පාලනය. හේතුව අනවශ්‍ය විදිහට ජලය මේකට ලැබෙනවා නම් තෙතමනේ වැඩි නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම අඳුරු කාලගුණයක් ඇවිල්ලා වැස්සොත් ඒත් එහෙමමයි මේ ඇන්ත්‍රැක්ස්නෝස් හැදෙනවා. එහෙමනම් අපි කරන්න ඕනේ ඒ හැදුන ඉඩමක තියෙන සියලුම පැල ටික ගලවලා ශේෂ්ත්‍රයෙන් අයින් කරලා මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර දිලිනාශක යොදන්න. ලොකුළුණු වගාවේදී තාම වැදගත් කාරණයක් තමයි පොහොර භාවිතය. පොහොර භාවිතයේදී ප්‍රධාන එක රසායනික පොහොර වලට අමතර ලොකුළුණු වල වගාවේ වැඩි අසන්නක් ගන්න, ඒ වගේම ලෙඩ රෝග පාලනය කර ගන්න අත්‍යවශ්‍ය එකක් තමයි කාබනික පොහොර. කාබනික පොහොර විදිහට අපිට හොඳට දිරපු කොම්පෝස්ට් නැත්නම් ඒ වගේම දිරපු ගොම පොහොර වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්, දිරපු කුකුල් පොහොර භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව තව 10යි අඟුරු වගේ දේවලුත් භාවිතා කරන්න පුළුවන්. මේවා භාවිතා කිරීම තුළින් විශේෂයෙන්ම
अपे वगाव හොඳට හැදෙනවා වගේම ආස්වැන්නේ ගුණාත්මේ ලැබෙනවා වගේම අත්‍යවශ්‍යම හොඳ ආස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි ලොකුළුණු වගාවේ ලෙඩ රෝග සම්පූර්ණ ගොඩාක් අඩු කර ගන්න හොඳ රුකුලක් වෙනවා මේ කාබනික පොහොර. ඒතර කාබනික පොහොර දානකොට සාමාන්‍ය අක්කරයකට විශේෂයෙන්ම ගොම පොහොර වගේ දෙයක් දානකොට මෙට්‍රික් ටොන් 4ක් සාමාන්‍ය කිලෝග්‍රෑම් 4000ක් විතර. එහෙම නැත්නම් හොඳ ට්‍රැක්ටර් ලෝඩ් 4ක් විතර සාමාන්‍ය වැටෙන්න ඕන. दहाय अंगूर वगे दाविता करोट किलोग्राम पानी वगे इट पास दाह दुपर मे अन्न पुलवांग मेके अत्यवास्यम हो गुणात्मा ये अनु विशेषम वैली पास अड़ुदा हद मेटी पसना हद गुणात्म वैडियन मुखद मेके दहाय वाली हट वतुर रंधवागनी मेकिया इट पास वैडी वतुर पीतवीम इट पास काबनिक पोहर दमीम तुलिंग अभी दान नियमित रसायनिक पोहर पसे रंधवागनीम एवगेम क्रमाकूल घाट उरागनीम सिद्धेन एवगेम मे शक्ति मत पले हिंदा कुमिहा अडुनम एवगेम दिलीर वलट हुद उरकदी मे हेकिनम काबनिक पोहर दाला ලකුළුණු වගාවේ ප්‍රධානම කුමිහානියක් තමයි කොළ කන දලඹු හානිය. මේක ලකුළුණු වගාවටත් ඒ වගේම බීජ නිෂ්පාදන වගාවටත් විශේෂයෙන්ම හානි කරනවා. මේ සත්තු. එතකොට මේ සතා කරන්නේ කොළේ ඇතුළට ගිහින් මේ කොළේ ඇතුලේ මේ මාංශල කොටස සූරලා කනවා. එතකොට මේ විදිහට पेन संपूर्ण काला तीन कीला मेतन सुधुपाट को मेक अंदना पुल संपूर्ण कोटसम काला मे सीवी इतरा पेन वरग दिखा सत्तु अरे स्पोडेप्टेरा एक्सिगुआ सह स्पोडेप्टेरा लिट्यूरा कीला मेक वर्ग अक्की संपूर्ण पल्लेट का संहरलाट का सकिन मे वर्गे कोल इतराई सामान्य का डिपार्टमेंट निर्देश भेदी विशेषम ये वर्ग तम पावचिकरण विशेषम विलंदपल दिन प्रोक्लेम मगे बेहत वर्ग में गहला सता मर्दने करा विन वर्ग गहन गहन समहरलाट मर्दने विन्ने मे सता इंदा निर्देश अभी भाविताकर निर्देश कीपे अक्तना कीपेम भाविताकरण कुल अकुल दलंबा मर्दने करा